මුහුදු ජලය ආශ්‍රිතව දක්නට ලැබෙන විවිධත්වයෙන් පිරි ශාක විශේෂ රසක් සහිත හරිම අපූර්ව හා වැදගත් ශාක ප්‍රජාවක් තමයි කඩුලාන කියන්නේ. කඩුලාන ශාක ප්‍රජාවේ ඇති වැදගත්කම් පිළිබඳ ඔබ නොදන්නා වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. එහෙනම් වීඩියෝ එකේ කරන රැඳිලා ඉන්න අපි යන් වීඩියෝ එකට. කඩුලාන ශාක වර්ධනය වෙන්නේ මුහුදු කලපු හා ගොඩබිම අතර කලාපයේ නිසා රළපහර මගින් සිදුවන වෙරළ කාදනය කඩුලාන නිසා වැළකී යනවා. සාගර කලපු ආශ්‍රිතව ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලයේ කඩුලාන පරිසරය ආශ්‍රිතව ගෙවා දමන අතර ආරක්ෂාව පතා ඔවුන් එසේ සිදු කරනවා. තවද ඉස්සන් කකුළුවන් වැනි සතුන්ද තම ආරක්ෂාව පතා ජීවත් වීමට කඩුලාන පරිසරය උපයෝගී කරගන්නවා. කඩුලාන පරිසරය තුළ කුඩා සතුන් පමණක් නොව විශාල සතුන්ද ජීවත් වෙනවා. කඩුලාන ශාක විනාශ වීමේදී එහි ජීවත් වූ සතුන්ගේ බිත්තර වාසස්ථාන විනාශ වන අතර එම සත්ත්ව ගහණයද ක්‍රමක්‍රමයෙන් අඩුවීම සිදු වෙනවා. මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන්නේ මහත් පාඩුවකි. කඩුලාන ශාකවලට සාමාන්‍ය ශාකමින් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාවක් පවතින අතර මිනිස් ක්‍රියාකාරකම් වලදී වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපට ඔක්සිජන් ලබා දෙනවා. මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ශාකවලට වඩා කිහිප ගුණයකින් කඩුලාන ශාකවලින් සිදු කරනු ලබනවා. මේ ක්‍රියාවලිය නිසා කඩුලාන කියන්නේ ලෝකයේ වටිනාම පරිසර පද්ධතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව සමාජය තුළ ඇති නොදැනුවත් බව නිසා කඩුලාන ශාකවල තිබෙන වටිනාකම ඊතරම් නොදැනිති. කඩුලාන පරිසරයේ මුහුදු හා ගොඩබිම වනාන්තර එකිනෙකට සම්බන්ධ කරන පාලමක් කිව්වොත් නිවැරදි. කඩුලාන ශාක පද්ධතිය අප සතු වීම එය අප රටට වටිනාම සම්පතක් වන අතර එය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි. අද අපි කතා කරේ කඩුලාන ශාක පරිසර පද්ධතිය ගැන. මම හිතනවා මේ වීඩියෝ කලට ගොඩක් වැදගත් වුණා කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා තවත් වීඩියෝකින් නැවතත් හමු වෙමු.